පසුගිය මාර්තු 9 වනදා එක්සත් අරාබි එමිරාජ්‍යයේ සාජාහි ඇති වූ ජලකැලීම් තත්ත්වය සමග එරට රැඳී සිටි ශ්‍රී ලාංකික තරුණියකට දිවි අහිමි වූ පුවතක් වාර්තා වුණා. සාජාහි භූගතව ඇද තිබූ විදුලි රැහන් පද්ධතියක විදුලිය කාන්දු වීමත් සමග ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි වාර්තා වුණේ. මියගොස් ඇත්තේ ජයමිනී සඳමාරි නම් 26 හැවිරිදී මතුකම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකයි. ඒ අනුව ඇගේ දේහය අද උදෑසන කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන එනු ලැබුවා. ඇය මිය යාමට පෙර එම ස්ථානයේදීම තවත් විදේශිකයින් තිදෙනෙකුම විදුලි සැරවැටි එලෙස මියගොස් ඇති බවටයි ඇගේ පවුලේ ඥාතීන් පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය නැගණියට සාධාරණයක් ඉටු වී නැති බව ඇගේ සොහොයුරිය ප්‍රකාශ කළා. ඊයේ හවස තමයි අපිට ෆොරෙන්සික් රිපෝට් එක ඔක්කොම ආවේ. ෆොරෙන්සික් රිපෝට් එකේ තියෙන්නේ නංගි වතුර හිටන් හිටපින්ද ළඟට කරන්ට් කැදුනා කියලා. ඒ කියන්නේ රිපෝට් එක බලන ඕන කෙනෙක්ට සහ ඒ ස්ටේට්මන්ට් එක කියන ඕන කෙනෙක්ට තේරෙනවා නංගි රිපිට තමයි වැරදි දාලා තියෙන්නේ. නංගි තමයි වැරදි. හැබැයි මං කියන්නේ පාරේ ඉඳලා වතුරේ ඉඳලා කරන්ට් එක වැදුණා නම් ඒක ඒ අදාළ බාරදාලින් දැනුවත් කරන්න ඕනේ. අනිවාර්යෙන් එයාලා වෝනින් එකක් අනවුස්මන්ට් එකක් නිකුත් කරන්න ඕනේ මේ ප්‍රදේශයට. සාජවල මෙන්න මේ ස්ට්‍රීට් එකේ මේ වගේ ඉෂුව එකක් තියෙනවා යන්න එපා කියලා. ගවර්න්මන්ට් එකත් ඒගොල්ලන්ගේ වැඩි ඩුබායි සාජා ගවර්න්මන්ට් එකත් වැඩි කම්පැනි එකක් වැඩි නංගි වේදා වලට ගෙනගත්තු එකට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.